කුමනදේ සිදු වුණත් තවමත් ලෝකේ මත නිෂ්පාදනය කරන්නේ පුවත්පත. මේ කාලේ පොඩ්ඩක් අඩුයි තමයි. හැබැයි මම විශ්වාස කරනවා පත්‍රවලට අපි ආය යනවා. මොකද මේ මුද්‍රිත අකුරු වලට අපි තාම කෑදරයි. සහ පත්‍රය කියන එක සංස්කෘතියක්. අපි හැමෝටම තමන්ගේ ජීවිත තුළ තියෙන කතා කරන්න බෙදා ගන්න දේවල් ටිකක්. පත්‍රයක් විදිහට ගන්න නැතුව මේක ජීවිතයක් විදිහට ගන්න. මේක තමයි ජීවිතය තමයි පෙරලා 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 අපි මේ බලන්න හදන්නේ. पिटु हतराय पनमाय मेथमाय लंकावे पलवेनी वतावट रजे लियापदिंचुनु पुवत्पते पिटु गणन सह ए पुवत्पत विकुणपु मुदल पिटु हतराय पनमाय मे अवुरुदुव 161 कट कलिन निकुत्वेच्च लक्ष्मिनी पहन पुवत्पते कथाव एदा लक्ष्मिनी पहन पुवत्पते कर्तृतुमा विदियट कटयुतु कले कोग्गल पणितुमन ए वगेम සඳහන් වෙනවා කුමාරතුංග මුනිදාස මහත්මයාත් කාලයක් සංස්කාරවරයා විදියට මේ පත්‍රයේ වැඩ කරා කියලා. ඉතින් අදට අවුරුදු 161ක් සපිරෙනවා පත්‍රයට. ලක්ෂ්මිනී මහන පත්‍රය ගැන කතා කරන අතරේ අපි හැමදාමත් හිතන්නට අපිට හිතෙන කාරණේ තමයි මිනිස්සු එදා වගේම පත්‍රයට අදටත් බැඳිලා ඉන්නවා. අදටත් මේ සමාජයේ පත්‍රය සැරිසරනවා. ඉතින් අද කතා කරන්නේ පත්‍ර ගැන ඒ වගේම අද අපි කතා කරනවා අලුත් වැඩක් ගැන පත්‍රෙත් එක්ක නිකුත් වෙන. ඉතින් මේ ගැන කතා බහ කරන්න අපි සහෘදයන් දෙදෙනෙක්ව අපේ මැදිරියට කැඳවා ගත්තා. මම ඔවුන් අඳුන්වා දෙන්නම්. එක් සහෘදයෙක් ගැන කිව්වොත් ඔහු වෙළඳ දැන්වීම් කරන්නේ දශක 100කට වැඩි අත්දැකීම් තියෙන ඒ වගේම සිනමාකරණයේ යෙදලා ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් එතුමා තමයි නිර්මාණ අධ්‍යක්ෂ ප්‍රගීත් මානියන්ගම අයබෝන් සුබෝදසන් බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා බොහොමත්ම ගෞරවයෙන් අපේ මැදිරියට පිළිගන්නවා ඒ වගේම තවත් සහෘදෙක් ඉන්න ඕන කතා බහ කරන්න මාධ්‍යවේදියෙක් විදියට ඒ වගේම කලාකරුවෙක් විදියට කලාකාරයෙක් කියන්නේ නිතරම මේ පුවත්පතත් එක්ක තමයි ජීවත් වෙන්නේ හැමෝම බොහොම ආදරයෙන් කතා කරන චරිතයක් පුවත්පත් කලාවේදී සංජක ප්‍රසාද් දොලේවත්ත අයිබෝවන් නම හරියට කිව්වනේ හරි ඔන්න අපි කතා බහ පටන් ගන්නේ අද මේ ලක්ෂ්මිනී පහන පුවත්පතට අවුරුදු 161ක් ලේසි පහසු ගමනක් නෙමෙයි නේදා ඉඳන් මේ පත්‍රය ගැන කතා කරනකොට අලුත් වැඩක් පටන් ගන්නවා හැබැයි මට අහන්න හිතුණ අයියාගෙන් පත්‍රයේ කොච්චර බලවත්ද අපි සමාජයේ අදත් එක්ක ගත්තොත් මම ඇත්තටම දැන් අපි අපිට තියෙනවානේ මාධ්‍යවල එක එක අංශ තියෙනවානේ. එතකොට අපි පත්‍ර කියන්නේ print media category එක තමයි තියෙන්නේ. ඉතින් අද වෙනකොට ගොඩක් අය හිතනවා print media කියන්නේ කෙවරයි. ඒක පත්‍ර කියවන්නේ නැහැ. print වෙන order එක print order එක අඩුයි. ඉතින් පත්‍ර සල්ලි දීලා ගන්න, සල්ලි දීලා ගන්න මිනිස්සුන්ට වත් කමන්නේ. එහෙම ප්‍රශ්න එකක් තියෙනවා. හැබැයි මේ මොනවා කතා තිබුණත් මම පෞද්ගලික හිතන්නේ ලෝකේ තියෙන බලවත්ම එක තමයි පත්‍ර කියන එක. डिजिटल मीडिया वाले आवा विनाड़ी देखाई तप्पर दहाय पहल पोल पत्र प्रिंट कर डिजिटल मीडिया කට කවුරු හරි ඇටැක් කරලා ඒක විනාශ කරපුවම දැනෙන හැඟීමයි පත්‍ර කන්තරවල ගිනි තිබ්බම එන හැඟීමයි ලොකු එකක් ඒක වෙනස. ඒතකොට මේ පත්‍රයක ප්‍රබලතාවය තියෙන්නේ මන් නැතන. ඒ කියන්නේ පත්‍ර කියන එක මගේ හැඟීම නම් ඉවර වෙන්නේ නැහැ. මේක සාකල්ල ගත් තියෙන්නේ. මේ කාලේ පොඩ්ඩක් අඩුයි තමයි. හැබැයි මම විශ්වාස කරනවා පත්‍ර වලට අපි ආය යනවා. මොකද මේ මුද්‍රිත අකුරු වලට අපි තාම කෑදරයි. සහ පත්‍රය කියන එක සංස්කෘතියක් දැන් අපි ගොඩක් ඩිජිටල් මීඩියා එකකින් ඉන්නින්ද ඒක සංස්කෘතියක් නෙමෙයි අත්‍තරම ඒක තාක්ෂණික අංගයක් විතර අපිට තාම හැබැයි පත්‍රයක් කියන මොනසාර තියෙන සංස්කෘතික ජීවිතයක් දැන් උදෑසන අපි බලවත් හැම උදේ තේකයි පත්‍රයනේ අපිට තියෙන්නේ මොහොම අභිමානෙන් ඇඟ පොඩ්ඩක් රිලැක්ස් කරගෙන පත්‍රය බලන ගමන් තේකක් බීලා එහෙම නැත්නම් ඒ ගැන කතා කරලා එහෙම තමයි තියෙන්නේ ඒ කියන්නේ පත්‍රය කියන්නේ සංස්කෘතියක් ඒ හින්දා මතයි මේක ප්‍රබල අත්‍තරම
अतः मैं अलग देवल निकूत वेनवा अलग माध्यान नेनवा ताक्षण नेनवा मैं कोई तरण देवल लावत तामत ने आपे रटे मिनिसु पत्तरत्ते कबंदी लाइन नवा मुगद तोरोतुरु वाले निवैरदिता आवे आपे तामत पिलिगानी पत्तरे एक ऐतत्त्व टाइबल लाइन नवा संजय का क्या ना देना मैं वैडे रत्नदीप पत्तरे मैं वैडे के ना आईयर मुगद हेते ने मैं अलग वैडे के ना තාම මං හිතන්නේ වැඩේ හඳුනනලුන්නේ නැහැ මං හිතන්නේ ප්‍රගිත් හඳුනනල දෙපගිත් තමයි මේකේ මූලාරම්භකය වෙන්නේ මං හිතන්නේ රත්නදීප ගැන ප්‍රගිත් ගැන තමයි හරියටම මේක දැනගන්න ඕනේ මං ඒකේ අර ප්‍රගිත් කතා කරපු එක සහ ඔයා කියපු එකට මම තව දෙයක් එකතු කරන්න ඒ කියන්නේ පුවත්පත කියන එක ඇයි අපි රත්නදීප කරන්නේ කියන එකට පෙර කතාව මං කියන්න ඒ තමයි ප්‍රබලත්වය දැන් ප්‍රගිත් කිව්වා වගේම මුද්‍රිත මාධ්‍යයේ තිබෙන ප්‍රබලත්වය कुमन दे सिद्धुना तब मत लोके मत निष्पादने पुअपत एक अभी लंका उदाहरण घट पुअपतक पलवे चूट न्यूज अति एक सोशल मीडिया वाले वैरल टेलीविजन वाले किया सा तब मत मत निष्पादने हिमिकारी पुअपत एन सा एहम वेडक सह मे अपे पुंछ दूपतें हाट है ना वेडक तम रत्नदीप रत्नदीप के मंगित ने प्रगित मैम रत्नदीप के अतर पटंगाते मैम एक पड़ी कथावाक्या कोविड वाली पास अतर अब पैनिकला अब अन्नतेनेटवा गे अब ट्रैवल करेंटी अतर मे कोविड वाल मगे जीवित धर्म मेदवाचकमीला मगे अम्म को नतीला टेंशन मेकोटे मन गंटे मेरे अट्ठे अन्टे अतर अपे रटर रटवा दिखाई ओपन कल दिखा सिंगापूर अने दुबई इतकोटे मैं सिंगापूर गुड़क वारे गील तीन मत इतना अलू तनकटे अन्ना दुबई गया इतकोट मत वन कल अतर मैं एशियन मार्केट के स्टडी करना मम्म लोकल मार्केट वेकलतीपनी क्या दुबई गेम तेरू अतर लुक मार्केट अकेक यह मार्केट के स्टडी करतेम तेरे लंका इंडिया हिलना हेसरी मुनवागे इतकोट ए लंका इंडिया हिल इना इसलाम स्टडी करते दुबई मार्केट की तरह मठ हेतु नेतरम मे मार्केट इतम हम मार्केट कपड़े अड़कर मे इन क्षेत्र अलुद्या निष्पादर एक्कीन එහි මෙතන ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාව ගියන් පස්සේ මට ආයේ උනන්දු වැඩුණා එහි ඉන්නත් එක ආශ්‍රය කරන් පටන් ගත්තාන් පස්සේ මොකද දැන් අපි හිතනවා ලංකාව ඇතුලේ පත්‍ර කියවන්නේ නැහැ අතන ගොඩක් අපිට පේන්නේ කියන්නේ අපි කතාවට තියෙන පත්‍ර කියවන්නේ නැහැ දැන් අපේ ක්ලයන්ට් කෙනෙක් වුණත් පත්‍ර ඇඩ් එකක් දාන්න පොඩ්ඩක් එක ස්ටෙප් එකක් පල්ලෙහාට ගිහලා තාම හිතන්නේ දැන් එයාගෙන ඇඩ් එකක් දාලා වැඩන්නේ ඊට වඩා හොඳයි අපි Facebook එකේ මොන හරි දාමු කියලා දැනට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන් කියන්නේ පත්‍ර කියවන්නේ නැහැ කියලා එහෙනම් මම මේ රටින් එලියට ගිහිල්ලා මම මේ ආශ්‍රය කරන දේවල් එක මම අද්දගව දේවල් එක තේරිච්ච දේ තමයි තාමත් මුද්‍රිත අකුරු වලට වැලියු එකක් තියෙනවා ලංකාවෙන් එළියේ. හ්ම්. එතකොට මට හිතෙච්ච දේ තමයි තාම මේ මාකට් එක තියෙන නිසා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මෙතන වැඩක් කරන්න. ඒතර පත්‍ර කියන්නේ කොහොමත් අපි ඇඟේ තියෙන එක. මොකද මම ඇඩ්වර්ටයිසින් පටන් ගත්තේ පත්‍ර හරහා. මම කලින් මේ පත්‍ර වැඩ කරපු එක්කෙනෙක්. එතකොට ඒ තීන උනන්දු මං හිතන්නේ ඒ තීන ඇඟේ තීන රැක්ක කැරෙන දේව නැතේ නැති වෙන්නේ මං හිතන්නේ ඒක ජීවිතේ වෙනකම්ම තියෙන අර බුර බුරා නැගෙනවා කියන්නේ එතකොට කොහේ ගියත් අපිට තාමත් පත්තර ගැලලා දැක්කත් මට නම් තාම පුරුදු දින පෙරලලා බලන එක බලන්න එතකොට ඒකත් එක්ක තමයි මට හිතුනේ රයිට් අපි මේ ලංකාවෙන් එලීට් එකේ ඩයස්පෝරා මාකට් එකට පත්තරයක් කරන්න ඕනේ එතකොට එහෙම ඉඳලා තමයි අපි ඕස්ට්‍රේලියාවේදී මේක ප්ලෑන් කරේ तर मंग मगे मित्र मंगे संजय बालसूर्य के तर मंग कथा कर अभिभाष अंकना मचा मेकंद आपर्चुनिटी कत्तर अब मेक पटांग थिंक अब गाने की जीवते चक्कीने जीवते रेट अभी पटांग आईटे वाला हम यह कथा बात मे विन मित्र दूर आवे अतर तर अभी दिन प्लान करें अतर मेके बेसिक मेलबर्न तीन ऑस्ट्रेलिया तीन එතකොට පළවෙනි ප්‍රින්ට් වර්ෂන් එක අපි ඔස්ට්‍රේලියාවට දෙනවා ඊට අමතරව මේක ඩුබායි වලට කැනඩා වලට එතකොට කොරියා වලට ඒ වගේ රටවල් කිහිපයකට ප්‍රින්ට් වර්ෂන් එක යනවා අපි ප්‍රින්ට් වර්ෂන් එක විතරක් ගිහලා නතර කරන්නේ නැතුව අපි මේක ඩිජිටල් වර්ෂන් එකක් ගේන්න පටන් ගන්නවා ඒක තමයි මේ ලංකාවෙන් එඩිට් ගියේ අපි හිතනවා 135ක් විතර ඉන්න මේ ලංකාවෙන් එඩිට් ගිහිල්ලා ලොකු ඔඩියන්ස් එකක්
ඒයිට කතා කරන්න ඒ අපේ දේවල් ගැන කියන්න අපේ භාෂාව ගැන කතා කරන්න අපේ භාෂාවේ තියෙන ලස්සන දේවල් කියන්න මිනිසුන්ගේ ජීවිත ගැන කියන්න අපේ දේශපාලනයේ තියෙන ජරා ජීර්ණතාවය කියන්න දේශපාලනයේ ලස්සන දැන් කියන්න මිනිසුන්ගේ ජීවිතයේ අපි මෙකේ නොකිය හැමදේම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මේ අපේ රත්නදීප පත්‍රය හරහා. ඒතොර රත්නදීප පත්‍රයේ කොටස් දෙකයි. එකක් print version එක අනිත් එක digital version එක. ওই දෙක තහරා තමයි අපි මේ diaspora market එකට අපි මේ කෙට් වෙන්න හදන්නේ. එතකොට අපි ගොඩක් කලාර සංජයගම්මමයි අවුරුදු ගාණක් මේකට වැඩ කරපු මේ අර මගන් දෙකට කියන්නේ ජීවිතේ පාට් එකක් වගේ නේ අපි මේ මොකද මගේ සංජයගේ යාළුකම ඒලල් කාලේ අපි දෙන්න හම්බුනේ අතට. ඒනකන් තමයි අපි මේ ඉඳලා වැඩ කරන්නේ. එතකොට අපේ ටීම් එකක් ඉන්න අපි කලිනුත් මේ වගේ ලංකාවේ වැඩ කරලා තිනවා. ඉතින් ඒ ටීම් එකත් එක්ක තමයි මේක කරන්නේ. වැදගත් මේ තැන තමයි සමහරලාට මේක වැඩ කරන්නේ. මම ඇත්තටම මුලදී මාධ්‍ය ගැන ඉගෙන ගත්ත අයත් එක්ක මම වැඩ කරනවා. උදාහරණයක් මේකේ පත්‍රයේ ලේඅවුට් කරන්නේ මොලසෙනී රත්න කියන කෙනෙක්. ඇත්තටම මගේ මාධ්‍ය ජීවිතේ ගුරුවරයෙක් වගේ කෙනෙක්. මම ලියන්න පටන් ගද්දි අපිට එහෙම හිටියා. ඒතර මේක අනුරකී එදිරිසිර කියලා කෙනෙක් නේන අපේ ගුරුවරයෙක් වගේ. මොකද අපි මුල තිබ්බේ එතනින්. ඒගොල්ලන් දැන් අපිත් එක්ක වැඩ කරන ඇත්තට මේක. ඉතින් අපේ ටීම් එක හරි ස්ට්‍රොง ටීම් එකක්. ඒ හරහා තමයි මේක අපි දෙන්න ලෑස්ති කරන්නේ. දැන් අය කොහොමද මේ ශේත්‍රයට එන්නේ දැන් බෙලඳ දැන්වීම් කරණයට එන්නට කලින්ද එනවා කිව්වේ පත්‍ර පැත්තට කොහොමද අපි මුල කතා කරමු මේ ඇත්තටම අපි ඒලල කරන කාලේ අපිට තිබුණ දුම ඇඟියාමවරක් කියන්නේ සංඥා මතක ඇති පරිමාවේ මේ ඒ කියන්නේ සමහරලාට අපි උදේ කෑමක මට මතකයි මම උදේ කෑමකට සිතින සල්ලි එකතු කරලා තමයි මැගසින් එහෙම ගත්තේ මාසික සංග්‍රහ ගත්තේ එතකොට ඒ කාලේ අපිට හොඳ සංග්‍රහ තිබුණා කියවන්න දැන් වගේ මේ ඇත්තටම ඉතින් ඒ වලින් තමයි පෝෂණය වුනේ. ඉතින් එහෙම ඇඟේ අමාරු අපිට ලොකු දේශපාලනෙක වුණත් තිබුණා. මේ පොදුම මෙහෙම බේරලා ඉන්න ඇත්තටම මේ ඉතින් ඒ කාලේ අපි යනකොට අවිදෙන් එනකොටත් සමහර කට්ටිය පොඩ්ඩක් ප්‍රශ්නයක් දැනෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ පොඩි අර අරගලකාරී මේ පතුවිමුකද අපි හිටියේ. අහහ. ඉතින් ඒ ලොල් කරලා ඉතින් අර ඇඟේ තියෙන එක එළියට දාගන්න අර ඇඟතලේ ඉන්නවනේ යක්ෂයෙක් ඉතින්. ඒතොර නාට්‍ය බලනවා නාට්‍ය කරන ඇත්තක වැඩ කරනවා. ඔහම තමයි අපේ ජීවිත ගෙවුනේ. එහෙම ගෙවලා ඉතින් මම තමයි මං හිතන්නේ අපේ කණ්ඩායමෙන් අන්තිමටම ලියන්න පටන් ගත්ත එක නම. මේ සංජකල මං එනකොටත් හොඳ ප්‍රසිද්ධයි කවි ලියන නිර්මාණශීලී වැඩ කරන එහෙම කට්ටියක්. මම තමයි මේ සෙට් එකට අන්තිමට මාපි එක්ක නැත්තරම. එතකොට මට මේ වෙනකොට ඇත්තටම කවියක් ලියලා තිබ්බේ නෑ. එහෙම වට එහෙම හොරවත් තිබ්බේ නෑ මගේ පරිසරේ. ඉතින් මම එනකොට කියවීමේ පිපාසය ඇති කරගෙන තිබ්බට ඒක මිනිස්සුර දෙන්න තරකට මම හිටියේ නෑ. ඉතින් සංජකලා අපි ටීම් එකේ දවසල අපි කවි ලියන්න පටන් ගත්තා. ඒක බෝඩිමේ හිටියේ සාහිත්‍ය ගැන කතා කරන්න පටන් ගත්තා. සාහිත්‍ය ගැන කියවලා මරා ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. ෆිල්ම් ගැන කතා කරනවා, ෆිල්ම් බලනවා, ඔහොම තමයි ජීවිතේ පටන් ගත්තේ. එතකොට ඔහොම ඉඳලා ඒලා ලෝර්නා පස්සේ අපි කාටත් කැම්පස් යන්න හම්බුනේ නෑ වාසනාවකට. මේ මොකද අපිට උගන්වපු හැම ගුරුවරයෙක්ම හිතුවා අපි කැම්පස් යයි ලොකු හොඳට රිසර්ච් ගනි අපිට එහෙම තිබ්බේ නෑ. ඉතින් මට මං හිතන්නේ මං ඒ ලෝල් කාලේ මං අනිත් ඇයිට ගන්නවා මට එහෙම අමතකුණාද මට එහෙම ආවේ නෑ මක්කර හේතුවක් ඉඳලා. දැන් හිතන එක හොඳයි කියලා ඇත්තටම. ඉතින් ඒකත් එක්ක පළවෙනි රස්සාව හැටියට අපි කරේ ඇත්තටම අපිට අවස්ථාව හම්බුණා මැගසින් එක ලියන්න. සංජයත් මම හිතන්නේ ලිව්වා මමත් ලිව්වා. ඔය ඉතින් ඒ ලියලෙවල්ල එතනින් තමයි හිතුවේ රයිට් මේක හොඳ එක. හොඳ දඩක් මේක මමගේ හිත ඇතුළේ තියෙනවා කාටවත් කියන්න පුළුවන්. ඉතින් ලියන්න පටන් ගත්තද ඉතින් ඒ දවසල මූල ඇත්තටම බැනුන් ආහා සමහර වචන දාපම අපිට බයිනවා මේකේ වචන තේරුම දන්න. මොකද අපි ඒ දවසල ලොකු ඇගේ මේකකින් හිටියේ. ඉතින් අපි ලියන එකත් බරටම ලියනවා. ඒ කියන්නේ දේශපාලනිකවත් අපි එහෙමයි. ඉතින් අපේ අපේ සීනිය කට්ටිය අපිට ඉතින් ඒ දවසල හොඳට දෙනවා ගුටි. මේවා ඇයි මෙහෙම කියන්න බෑ මම කර ඉදියක් තියෙනවා. එහෙම එහෙම තමයි අපිට ගෑන්නේ ඇත්තටම. මට මතක මම ඒ ආටිකල් එක අටපාරක් විතර ලිව්ව ඇත්තටම. එහෙම ලියලා තමයි ආටිකල් මේ පළ කරගත්තේ. ඉතින් එහෙම අපි ආටිකල් එක ලියලා බලන් ඉන්න මේක යයිද මේක යයිද මේක යයිද ප්‍රින්ටර්ල එනකන් අපිට ෂුවර් නෑ අපේ ආටිකල් එක තියෙනවද නැද්ද කියලා. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. ඉතින් එහෙම පටන් ගත්ත ගමන ඊට පස්සේ මට තේරුණා මට හිතුණා රයිට් මම print media එක වැඩ කරා මට experience ගාන මට ඕන කරලා තිබ්බා digital media මේ කියන්නේ මේ television මාධ්‍යයට යන්න. එතකොට මම public නාලිකාවක මම තිරපිට පත්‍ර රචකෙක් ඇතුළ වැඩ කරන්න පටන් ගත්තා. ඇත්තට මේ අවස්ථාව මට දුන්නේ අපේ මිත්‍රෙක් ඉන්න ශාන්ත බණ්ඩාර කියලා. එයාගේ වැඩසටහනල මම ලියන්න පටන් ගත්තා. එතකොට ඒ හරහා තමයි television මාධ්‍ය කියන එක ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකත් එකක්
කර ඉන්න ඇතුළ මට හිතුණා ඒකේ ඊළඟ ස්ටෙප් එක තමයි ඇඩ්වර්ටයිසින් කියන එක මොකද ඇඩ්වර්ටයිසින් කියන එක සම්පූර්ණ ලයිෆ් එකම අල්ලන්න පුළුවන් තැනක් මට හිතුණා ඇඩ්වර්ටයිසින් ගන්න එතකොට මම හිතුවා ඔක්කොම තාරලි වල මම ඇඩ්වර්ටයිසින් වෙන්න පටන් ගත්තා ඒකෙත් අවුරුදු ගානක් ගිහලා මං හිතුණා දැන් ඊළඟ එක මගේ ඊළඟ ස්ටෙප් එක තියන්න ඕනේ කියලා තමයි ෆිල්ම් පැත්තට වැඩ කරන්න පටන් ගත්තේ ඉතින් දැන් මේ දැන් දැන් ෆිල්ම් පැත්තත් වැඩ කරනවා ඇඩ්වර්ටයිසින් කරනවා ආයි අපි මම පටන් ගත්ත මේ මුලටත් ඇවිල්ලා ඉන්න මුලටත් ඇවිල්ලා තියෙනවා ඔක තමයි කතාව දැන් සංජක අයියා බැලුවත් ඒක නේ ජනප්‍රිය ඇත්තටම බොහෝ දෙනෙක් අපි ලිපි සංජක ප්‍රසාද් දොලේවත්ත කියන අපි ඕනතරම් ලිපි දැකලා තියෙනවා සහ මිනිස්සු අතරට ඒ ලිපි ගිහිල්ලා තියෙනවා අයියා කොහොමද ඉන්නේ මාධ්‍යයට මේ මාධ්‍ය ජීවිතේ කොහොමද මේ පුවත්පත් කලාවේදී කියන අද ඉන්න තැනට මොකද හැමෝම දන්න හැමෝම කතා කරන චරිතයක් වෙලා තියෙනවා ඔව් ඇත්තටම මේ ඔකේ මුල් පිටු කීපෙම දැන් ප්‍රගීත් කිව්වා ඔව් ඒ කතාවේ මුල් පරිච්ඡේදයම ඔව් එන්නවා ඉතින් එතනින් එහාට ගියායින් පස්සේ මගේ ඇත්තටම මේ අපේ බෝඩිම අපි ඔක්කොම එකට ජීවත් වුණා අපි 14 දෙනෙක් එකට හිටියේ එක බෝඩිම ඉතින් 14 දෙනාම යම් යම් තැන්වල දැන් ගොඩක් අය ඉන්නවා එකිනෙ උඩට කැම්පස් යන බැරි වුණා. ඊට පස්සේ ගියා. එකිනෙ ගියා. ඊට පස්සේ එතනින් පස්සේ මගේ ඇත්තටම මගේ වෘත්තිය පැත්ත තිබුණේ මියුසික් වල. මියුසික් පැත්තේ මම වසර 10ක් පමණ සංගීත කණ්ඩායම් සංගීත පැත්තෙන් මම මේකද තියෙනවා. ඊට පස්සේ අපි බෑන්ඩ් එකක් කරා කඩුවෙල ශ්‍රීමත් කියලා අහලා තියෙනවා. ඉතින් एकोस्टिक पैत्तें अभी गोड़ा क्वालिटी का करा अभी एक पासे प्रगीत सह शांत भंडार किएन अर मित्र मत प्रगीत तम एक मुल्लू ने माव अर मुल काल मैगजीन लियाने वे टिकेट थी बोना जाति के पुगत पातक लियान नंदु करला इतने यमु करे प्रगीत सह शांत अय्या माव भी पुगत पाते एवकट मंगिता ने अभी लोकू अडाके कहने මෝබි මහරහා තරුණයන්ට ඒ කියන්නේ තරුණ පුවත්පත් කලාව මල්පත්‍ර කියන එකත් එක්ක එහෙම කියවනේ මිනිස්සු එහෙම කියලා එහෙම නැති වෙච්ච කාලෙක ඩිජිටල් එන්න ඩිජිටල් යුගයේ ආරම්භයේ අපි යන් කියන පුවත්පත ආරම්භ කරා යන් එක මගේ ආරම්භ කතෘමම අපි යන් එකත් එක්ක අපේ කණ්ඩායම එළියට යන්න පටන් ගත්තා ඒ වගේම ඊටද මෝබි මේ ගොඩක් ලිපි මිනිසුන්ගේ ඇත්ත ජීවිත කතාත් එක්ක බද්ධ කරපු ඒවා මම ලියන්න පටන් ගත්තා තීරු ලිපිය රහයි ජීවිතය කියන තීරු ලිපිය. ඉතින් ගොඩක් ජනප්‍රිය වුණා. ඒවත් එක තමයි මගේ පුවත්පත් ජීවිතේ ආරම්භ වෙයි. දැන් රත්නදීප පැත්තට ආවොත් අයියා හිතන විදියට පාඨකයාගේ වෙනසක් තියෙනවද ලංකාව ඇතුලේ සහ එළි අයියා? අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපි හිතමුකෝ ලංකාවේ පාඨකයා මේ වෙනකොට නාස්තිලි වෙරේ මට අනුව. ඒකට හේතුව තමයි මේ අපි කොහොමද රට කෙරෙන නාස්තිලා නින්නේ. ඉතින් රට නාස්තුනන් පස්සේ රටේ ඉන්න පාඨකයා නාස්තුන වෙන්න බෑ ඒක එහෙම ලොකු විපර්යාසයක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි ලංකාවේ පාඨකයාට මේක අපි පිච් කරන්නේ නැත්තේ මේ වෙලාවේ. අපි ලංකාවට දෙන්න දැනට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මම මේ වෙලේ රට ගැන හිතන්නේ අර එළියට ගිය අයගෙන්. මොකද මම හිතන්නේ මේ වෙලාවේ රටේ ඊළඟ වෙනසක් වෙනවා නම් ඒ තීරණය ඒගොල්ලන්ට ගන්න දෙන්න ඕනේ. මොකද අපි වැඩේ තීරණ අරගෙන අපි වැඩේ මේ නාස්ති කරගෙන ඉවරයි. අපිට වඩා ඒගොල්ලන් ලෝකේ දැකලා තියෙනවා. රටවල් කොහොමද පාලනය කරන්න කියලා දැකලා තියෙනවා රටවල තියෙන සිස්ටම් එක දැකලා තියෙනවා රටවල තියෙන මිනිස්සුන්ගේ ජීවිතේ සතුට දැකලා තියෙනවා ඒ මිනිස්සුන් ජීවත් වෙන විදිය දැකලා තියෙනවා ඉතින් මං හිතන්නේ මේ වෙලේ ගයිඩ්ලයින් එකක් ඒගොල්ලන්ගෙන් ගන්න එක හොඳයි ඒක එක පැත්තක් අනිත් පැත්තෙන් ගත්තොත් මේ පාඨකයා හොඳයි කියලා කියන්නේ මම හිතන්නේ මේ ඔඩියන්ස් එක හැම පැත්තරම හොඳයි දැන් උදාහරණයක් විදිහට ලංකාවේ මේ වෙනකොට ගොඩාක් ආටිස්ලා ගේ තමන්ගේ ජීවිතය එක ස්ටෙප් එකක් උඩට ගිහිල්ලා තියෙනවා නම් ඒ රට ඉන්න අයගෙන් හින්දා දැන් හොඳම උදාහරණේ මම ඔස්ට්‍රේලියා හිටපු කාලේ එහෙට මියුසිකල් ෂෝස් ගොඩක් එනවා ආටිස්ට්ලා ගොඩක් එනවා. තාම හොඳට ඒගොල්ලන් ඒව කරනවා සහ ඒ ඔඩියන්ස් එක හොඳයි ඇත්තටම. ඉතින් මම ඇත්තටම මේ වෙලේ සතුටු වෙනවා ඔස්ට්‍රේලියන් කට්ටියට ලංකාවෙන් ගිය අයට. දැන් මේ පත්තරේ අපි නිකන් දෙන්නේ. සත පහක්වත් අය කරන්නේ නැහැ. මොකද මට කොහොමත් ඉස්සරින් ඉඳලා පොඩි උමනාවක් තිබුණා නිකන් පත්තරයක් දෙන්න මිනිසුන්ට. මං මීට අවුරුදු 5කට විතර කලින් තමයි මට මේ අදහස ආවේ. නිකන් අපි පත්තරයක් දෙන්න ඕනේ කියලා. ඒ වෙලේ සමහර අය මට විහිළු කරා ඒක කාදාකත් දෙන්නේ නැහැ. මොකද මේ කොස්ට් එක කරන්න බෑ කියලා. ප්‍රැක්ටිකල් නැහැ කියන එක. මම අවුරුදු 5කට පස්සේ ඒක දැන් මේ කරන්න යනවා. මම නිකන් පත්තරයක් දෙන්න යනවා. මගේ ටාගට් එක තමයි ලංකාවෙන් එලිටිගේ මුළු ලෝකෙම ඉන්න ඇයි මේක නිකන් දෙන්න. ප්‍රින්ට් වර්ෂන් එක.
දැනට අපි කරන්න බෑ අතරම. නමුත් ඔස්ට්‍රේලියාවෙන් අපි පටන් ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ඉතාම හොඳට ජීවිතය ගත කරන, ඉතාම හොඳට ව්‍යාපාර කටයුතු කරන, ඉතාම හොඳට මිනිසුත් එක්ක ගනුදෙනු කරන පිරිසක්. එතකොට පත්‍රයේ දැකලත් නැතුව අපිට අනුග්‍රහය දක්වලා තියෙන ලොකු පිරිසක් ඇත්තටම. ඒතර ඒගොල්ලන්ගේ තියෙන අනුග්‍රහයෙන් තමයි මේ පත්‍රය අපි නිකන් දෙන්නේ. ඉතින් මේ වෙලාව මම එක වෙලාවක් මෙයා අපි අවස්ථාවක් කරගන්න එයාට ස්තුති කරන්න පත්‍රයේ මුද්‍රිත ප්‍රකාශය දකින් නැතුව මේකට ඇඩ්ස් දීලා තියෙන ලොකු ප්‍රමාණයක්. එතකොට මේ ඇඩ්ස් වලින් තමයි අපි මේක පාඨකයට නොමිලේ දෙන්නේ. දුන්න අයගෙන් 99%ම දුන්නේ මේක අපේ වැඩක්. මේක අපේ භාෂාව තියෙන වැඩක්. මේක අපේ රටේ මිනිස්සුන්ට කියන දා. මේ අපේ රටේ මිනිස්සුන්ගේ දේවල් කියන එකක් කියලා තියෙන හැඟීමෙන් දුන්නේ. ඒතර මෙල්බන් ඉන්න ගොඩක් අය ඒ මේ හැඟීමෙන් ඉන්නවා. ඒ නිසා මේ පාඨකයා මම හොඳයි කියලා කියන ඇත්තටම ඒ අපිට මේක අනුග්‍රහය දක්වවටනේ පාඨකයාගේ පැත්තෙන් ගත්තත් බලන් ඉන්නවා මේක එනකන් දැන් අපි එහෙ මම එන්න කාලේ කිව්ව මේ වගේ වැඩක් එනවා කියලා. දැන් සමහරවල් වලට කෝල් කරගෙන කවද්දෙන්න කියලා. එතකොට අපි ගත්තත් අනිත් රටවල් වලට ගත්තත් මම ඒගොල්ලන්ට දැන් උදාහරණයක් මම අනිත් පැත්තෙන් ඩුබායි එක්ක වැඩ කරනවා. එතකොට ඩුබායි කට්ටිය අහන කවද්දෙන්න කියලා. ඉතින් ඒ වගේ මේ පාඨකයන්ට ලොකු උමනාවක් තියෙනවා මේක කියවන්න. ඒ තියෙන තාමාර කියවීමේ පිපාසය තියෙනවා. සා ඒගොල්ලන්ට කැමති අපේ ලංකාවේ දේවල් දැනගන්න, අපේ භාෂාවේ ලස්සන දැනගන්න, අපේ කවි දැනගන්න, අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන දැනගන්න එහෙම ඒගොල්ලන්ට කැමති තරක් තියෙනවා. මොකද ෆෝන් එකක් අතට අරගෙන අපි තප්පර පහක් ඇතුළත වෙනස් කර කර වෙනස් කරක මෙහෙම උඩට යනකොට ඒන හැංගිමෙන් නැහැ ඇත්තටම. නමුත් පත්‍රෙ මෙහෙම දිගහැරලා බෙම නිවාඩු පාඩුවේ විනාඩි දෙකක් කිව්වත් ඒක ඇති අපිට. අපි ඒ නිසාම තමයි මේකේ මං කියාර වර්ෂන්ස් දෙකක් එනවා කියලා. මත්තේ මගේ ටාගට් එහෙමත් අපේ ටාගට් එක තමයි ගෙදර ඉන්න වෙලාවට පත්‍රයේ ආටිකල් එකේ පොඩ්ඩක් කියවන්න. ඉලීට ආපුවම ෆෝන් එක දිගහැරලා ඒක ඉතුරු භාගය කියවන්න. මොකද ඕන තරම් ඉලීන්න හිට වෙලා තියෙනවා මේ ඒක ගත කරන්න. දැන් අපේ රටේ මිනිස්සෙක් එලියට ගියාම ළඟින් එක නැත් එක තමයි කතා කරන්න කැමති. ළඟින් එකත් එක තමයි කියවන්න කැමති. හැබැයි එලියට ගියාම එලිය රටකදී ගොඩක් කලකට එහෙම කියවන්නේ නැහැ. මොන හරි දෙයක් කියවන්න තමයි පටන් ගන්නේ. ඒතර මේ ඒ අවස්ථාව තමයි අත්‍යවශ්‍ය දෙන්නේ. හොඳයි. අපි මේ රත්නදීප පුවත්පත ගැන තව බොහෝ දේ කතා බහ කරන්නට තියෙනවා. අපිට පුංචි විරාමයක් ලබා ගන්න ඉඩ දෙන්න. අපි ආයෙත් කතා බහට එකතු වෙමු. පත්තර ගැන විශේෂයෙන්ම මිනිස්සු පත්තරත් එක්ක තියෙන මේ බැඳියාව අද පත්තරවල තියෙන තත්ත්වේ වෙනත් රටවල පාඨකයා කොයිතරම් අපේ රටට බැඳියාවක් තියෙනවද මේ හැමදේම පත්තරත් එක්ක බැඳිලා තියෙන්නේ. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ සංජයකයි මට කියන්න දැන් ඩිජිටල් පැත්තකුත් තියෙනවනේ රත්නදීප පත්තරේ. අද ලංකාවේ සහ පිටරට දකින්නකොට කොහොමද තත්ත්වය මේ ඩිජිටල් පැත්තේ? ඇත්තටම මේ ඒ කියන්නේ අපි ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය කියන දෙකේ වෙනසක් තියෙනවානේ. කියන්නේ ජනමාධ්‍ය කියවම ඒකේ වෘත්තිකය ටිකක් වැඩ කරනවා, වගකීම් සහගතයි. එහෙම දෙයක් නෙ තියෙන්නේ. නමුත් සමාජ මාධ්‍ය කියන කාවෙන් පස්සේ මේක හැමෝම එක හැමෝම මාධ්‍යවේදීන් බවට පත් වුණා. හැමෝම මීඩියාහයක අයිතිකරුවන් බවට පත් වුණා. Tamanට හිතන දේවල් මේක ඇතුළට දාන්න පටන් ගත්තා, ෂෙයා වෙන්න පටන් ගත්තා, ලයික් කරන්න පටන් ගත්තා. අනිත් එක ලොකුම ප්‍රශ්නේ තමයි සමාජ මාධ්‍යවල අපේ රටේ ඒ කියන්නේ එක එක ස්තරවල ඉන්න මිනිස්සු. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සර තනියම ජීවත් වෙද්දී සමාජ මාධ්‍ය නැතිව ඉඳිද්දී අපිට කැමති අපේ වයිබ් එකේ අපිට කැමති එහෙම අය පමණයි අපේ ළඟ ඉන්නේ. අපි නිතර හමු වෙන්නේ, කතා බහ කරන්නේ, සෙට් වෙන්නේ අපිට කැමති අය. දැන් එහෙම නෙවෙයි. දැන් මේක ගියන් පස්සේ අපිට ඒ කියන්නේ එක එක ජාතිය ප්‍රශ්න මේක ඇතුළට ගියනලා අපිට එක එක දේවල් අපේ මනස එක එක තැන් වලට යනවා. ඉතින් මෙන්න මේ වගේ තැනක තමයි අපේ රටේ සමාජ මාධ්‍ය තියෙන්නේ. ඒ කියන්නේ කිසි වගකීමක් නැති බොරු ප්‍රලාප සහ එක එකකට මඩ ගහන ඔහොම තැනක තමයි අපි තියෙන්නේ. නමුත් පිට රටක හොඳට බලන යුරෝපීය රටවල් වල සමාජ මාධ්‍ය බොහොම වගකීම් සහගතයි මිනිස්සු තවමත් හැසිරෙන්නේ සමාජ මාධ්‍ය තුල. ඉතින් ලංකාවේ තවම එහෙම සංස්කෘතියක් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ දැන් තවම ඒ කියන්නේ දැන් අපි තාම අපේ රට අපි වගේ රටවල් යන්නේ අපි අර මීට දශක දෙකකට විතර කලින් ඉන්කමින් කෝල් වලටත් අපි ගෙව්වනේ එහෙමයි ආයෙනේ අපි. එතකොට අපේ ඉදිරියේදී බොහෝ වෙලාවට ඉන්ටර්නෙට් ෆ්‍රී වෙයි අපි වගේ රටවල්. එහෙම වුණොත් මාධ්‍ය කුමන විදිහට හැසිරෙයිද? ඒකත් ලොකු අභියෝගයක් වෙයි ඉදිරියේදී. ඒක නිසා ඉදිරියේදී මේ හැම මාධ්‍යයක්ම එක වේදිකාවක් මතට තමයි පැමිණෙන්නේ. ඒකෙදි කන්ටෙන්ට් කියන එකට තමයි මූලික තැන හිමි වෙන්නේ. එතකොට ටෙලිවිෂන්, පුවත්පත් මේ සියලු මාධ්‍යයක්
එක මාධ්‍යයක් බවට පත් වෙනවා. ඒතර එක මාධ්‍යයක් බවට පත් වුණාට පස්සේ තමයි ඩිජිටල්. ඩිජිටල් එක ඇතුලේ වගකීම් දරන්න කවුරුවත් නැති වෙයි. වගකීම් දරන්න කවුරුවත් නැති වෙයි. ප්‍රේක්ෂකයා කියන්නේ නරඹන්නා තමයි වගකීම් සහගත. එයා කැමති එක තමයි අතෝරගන්නේ. ඉතින් අන්නේ අවශ්‍යද? එයා තමයි මේකේ එතකොට දැන් අර ජනමාධ්‍ය කෙනෙක් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙලා ග්‍රාහකයා තමයි පත් වෙන වගකීම් සහගත පුද්ගලයා විදියට. එතෙන්දී එයාලා හොඳ දේ විතරක් තෝරගනි. එතෙන්දී අන්නේ එතෙන්දී තමයි මං කියන්නේ රත්නදීප අපි ඩිජිටල් කලාපය අපි ප්‍රගිත් කිව්වා වගේ අපි කතා වෙලා ඉන්න විදියට ඒක පුවත්පතක් විතරක් නෙමෙයි ඩිජිටල් කියන්නේ අපේ डिजिटल वेना प्लेटफॉर्म में अपे रत्नदीप यान ये साकच्चा अपे अर्व गेम अपे रटे सांस्कृतिक देवल पिटर कोहमद गेनियान मे वगे बहु देवल अभी संविधान नियमित वेलाती मेक आरंभ कर ප්‍රගීතයා කලින් අපි කතා කරනකොට කිව්ව දෙයක් තමයි මේ පත්තරේ කියන්නේ අර ඉහළ පැලන්තිය ටාගට් කරපු එකක් කියලා. හැබැයි දැන් අපි පසු කාලීනව දැක්කොත් ඒක මධ්‍යම පාන්තික ඒ වගේම දුප්පත් මිනිස්සු අතරේ නිතරම අපි කඩමණ්ඩියේ දකින්න පුළුවන් දෙයක්. සංජයකයට විශේෂයෙන්ම අවස්ථාවක් අත්දැකීමක් ආවා පත්තරේ නිසා මිනිස්සු කොයිතරම් පත්තරේට ලැබදියාව තියනවද කියලා සිදුවීමක් වුණා. අපි මේ සිදුවීම මතක් කරමු. මොකද මං හිතන්නේ බලන් ඉන්න බොහෝ දෙනෙක්ට අතේ දැනගන්නට ආස වේවි මාස 4ක ගැමිණි කාන්තාවකගේ කතාව. ඔව් මේක මාර මේ දැන් සති දෙකක තුනකට කලින් සමාජ මාධ්‍ය වල නැවත ඒක ලොකුවට වෛරල් වුණා. මේක ඇත්තටම මීට අවුරුදු 9කට පමණ කලින් සිදු වුණ දෙයක්. ඒතකොට ඉරිදා පුවත්පත් කියන්නේ ලොකු කියන්නේ ඒක සතියකට ලොකු ප්‍රමාණයක් විකන පත්තර තමයි ඉරිදා පුවත්පතක් කියන්නේ. ඇත්තටම මේ මම එතකොට මෞබිම් පුවත්පතේ තීරු ලිපියක් ලිව්වා රහයි ජීවිතේ කියලා සෑම ඉරදම සාමාන්‍යයෙන් ඒ කියන්නේ පුවත්පතක් අපි හිතමු ලක්ෂ 8ක් විකිනනවා නම් ඒ වගේ 4 ගුණයක් විතර බලනෝනේ එක විතර පත්තර කී දෙනෙක් බලන අල්ලපු විතරටත් දෙන එහෙම නෙවෙන්නේ. ඉතින් ඒ තීරු ලිපියත් එක්ක මම ගොඩාක් ලිව්වේ මිනිසුන්ගේ ඇත්ත ජීවිතය සමගෙත් ඇත්ත ජීවිතේ මිනිස්සු ගොඩක් ලියුම් ලිපි සෑහෙන ප්‍රමාණයක් එනවා ටෙලිෆෝන් කෝල්ස් එනවා. ඉතින් ඔය වගේ ආපු කෝල් එකක් තමයි ඔය. ඒකෙදි මම හිතන්නේ ගොඩක් අය දන්නවා ඒක දැන් සමාජ මාධ්‍ය වලින්. ආවේ කෝල් එකක් ආව උදේම ඒකෙදි අම්ම කෙනෙක් කතා කරේ. අම්ම කෙනෙක් කතා කරලා කිව්වා රහයි ජීවිතේ කතා කරන්න මට කතා කරන්න පුළුවන්ද කියලා මම කොහොමද කතා කරනවා. ඉතින්ද කිව්වේ එකම දෙයයි කිව්වේ පුතේ මමයි දුවයි අපි දෙන්නම මං දැන් මේ වැවේ නමුවත් ඒත් මම කියන්නේ නැහැ මොකද දැන් ඒක ඉලයි කරයි මෙහෙම වැව බන්ට් එක උදෙන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා පුතත් එක්ක කතා කරන්න මේ පත්‍රේ මං හැමදාම කියවනවා පුතාගේ තීරු ලිපිය කියවනවා ඒ නිසා මං ඔයාව ගොඩාක් විශ්වාස කරනවා මට එක දෙයක් තියෙනවා මගේ දුවට එයා ගැබ්බර වෙලා ඉන්නවා මාස 4යි කුසට මං ඒ දරුවා හදා ගන්න ඕන හැබැයි අපේ ගෙවල් වල කවුරුවත් දන්නේ නැහැ ගමේ කවුරුකුත් දන්නේ නැහැ මට මේ දරුවව මාස 4ක කුසක් එක්ක බාර ගන්න පුළුවන් පිරිමියෙක් හොයලා දෙන්න කියන අභියෝගය තමයි මට දුන්නේ. එතකොට අපේ පුවත්පතේ කතෘ විට තුෂාර ගුණවත් මහත්මයා කතෘතුමාටත් කතා කරලා ලොකු නිදහසක් දුන්නා. ඒක නිකන් අත්හදා බැලීමක් විදිහට තමයි මෙහෙම දෙයක් ඉල්ලීමක් කරොතින් පාඨකයන්ගේ මොන වගේ ප්‍රතිචාරයිද කියලා රිසර්ච් එකක් විදිහට කරා. ඊට පස්සේ මම ඊළඟ ඉරිදා පත්තරේට සම්පූර්ණ ස්ටෝරි එක ලිව්වා. ඒ ස්ටෝරි කියන්න ගියොත් ගොඩක් ලහක් යනවා. මං හිතන්නේ කියවලා ඇති ගොඩක් අය. ස්ටෝරි එක ලිව්වෙන් පස්සේ ඒ අසිරිමත් ඉරිදා උදා වුණා. ඇත්තටම උදේ ඒ සෙන්සුරාද ඉරිදා දවස් දෙක වෙනකොට පිරිමි 450ක් කතා කරා ඒ දරුව බාර ගන්න. ඉතින් ඒක කණ්ඩායම ඇත්තරම ඔය යම් යම් පිරිමිගේ ගෙවල් වලටත් අපි ගියා. මේ ස්ටෝරි එක ඇතුලේ ෆිල්ම් එකක් වගේ ඒක ඇත්තටම. ඊට පස්සේ කෙසේ හෝ අර ළමයා අපි කොළඹට ගෙන්නගෙන අපේ යාළු වෛද්‍යවරු හරහා ඒ සියලුම දේවල් කළා. ඒ 450න් කෙනෙක් දරුවා මේ කරගෙන දැන් තාමත් හොඳ දරුවා ජීවත් වෙනවා. ඉතින් එහෙම ඒ ස්ටෝරි එක මම මේ කියන්නේ මිනිස්සු එච්චරටම පත්තර විශ්වාස කරනවා. එහෙම දැන් අපිට වැඩිය බරපතල විදිහට අත්දැකීම් තියෙන තවත් මාධ්‍යවේදීන් ඇති. ඉතින් මාව කම්පැනිට කරපු අපිව කම්පැනිට පත් වෙච්ච එක කතාවක් විතරයි ඔය. ඊට අමතරව තවත් මට මතක
සිදුවීමක් තියෙනවා ඔබ අසල ඇති අස ඇති සූර්යකන්ද ශිෂ්‍ය ඝාතනය මං සසච්චක් විදියට සූර්යකන්ද ශිෂ්‍ය ඝාතනය ඒ මරුණු ළමයි 31 දෙනාගේ ගෙවල් වලට ගිහිල්ලා ඇඹිලි පිටියේ නැවත එදා ඒ ළමයි ගැන ඒ ස්ටෝරි එක මම නැවත ලිව්වා නැවත ලියලා මට බේරෙන්න බැරි වුණා ඒ වැඩේ මොකද ඒක කොටසක් දුවෙන් පස්සේ ඒ කොටස සම්බන්ධ වෙන තව එකක් තියෙනවා උදාහරණයක් විදියට සූර්යකන්ද ශිෂ්‍ය ඝාතනය සිදු වෙන ප්‍රේම කතාවක් මත ඔබ මං තාමත් කෙටියෙන් කියන්නම් ඒක 11 වසර සී පන්තිය මේ පන්තිය ළමයි 31ක් ඉන්නවා ඒ පන්තියේ ඉන්න ගෑනු ළමයෙක්ට 12 වසර ශිෂ්‍යෙක් ප්‍රේම කරනවා ඒ 12 වසර ශිෂ්‍යයාගේ තාත්තා තමයි ඒ පාසල විදුහල්පති මං හිතන්නේ ගලප්පති විදුහල්පති ඒ ප්‍රේම හුටපටේට 11 වසර සීපන්තියයි උසස් පෙළ පන්තියයි ගහම රහ ගන්නවා එක දවසක් විදුහල්පතිගේ පුතාට හොඳටම 11 වසර ශිෂ්‍යව පහර දෙනවා පහර දුන්නන් පස්සේ 88 89 ඒ ඒ කාලෙම ලියුමක් එනවා ඉස්කෝලට ශිෂ්‍ය ඒ කියන්නේ අර අරගලයට සම්බන්ධ ශිෂ්‍යයෝ ඉන්නවනේ ශිෂ්‍යගේ නාම ලේඛනය දෙන්න කියලා 11 වසර සී පන්තියම නම් ටික युद्ध हमदावट बार देना मुल पंथियम अरण्यन पंथियम की पदे नितुन ए कथा मंगस्टोरी के लिए लिव एम पास से एक दवासा फ्रॉस्मिट पे से महोबीम कार्यालट खलुम खलु ज्ञान लमे एनवा मामे अविल्ला ज्ञान पास से गुआ ममतम ये पंथी शिष्य नायक ඊට පස්සේ එයා කතාව කිව්වා මට තාම මතකයි එයා එකුසේ උපන් එයයි තමල්ලි ඉන්නේ එකම පන්තියේ මල්ලි මරන ඒකෙන් අරන් යනවා මෙයා ඉතුරු වෙනවා එයාට සුදු ඇඳුම් දැක්කම ඇඟ ඇතුලෙන් රෝගයක් හැදෙනා මුළු කම පිච්චෙන ඒ තරමට ඒ කම්පනෙට ලක් වෙලා ඊට පස්සේ එයාව උසස් පෙළ කරන්න නුවරඑළියට ගෙනියනවා වෛද්‍යවරු එහෙම තමයි එයා උසස් පෙළ කරන්නේ ඒ මුළු ශරීරම කළුයි මොකද ඒ ඒ කම්පණය තමන්ගේ පන්ති හිතන්නකෝ ඉතින් මුළු පන්තියක් අරන් ගිහලා නරුවෙන් පස්සේ යාගේ මල්ලිත් එක්ක මුළු ඇඟම ශරීරම කළු වෙලා ඊට පස්සේ ඒකෙන් පස්සේ තව කතාවක් ආවා ඔහොම ගිහලා මට මතකයි අවසානයේදී ඒ පාසලේ විදුහල්පති බන්ධනාගාරගත වෙලා එහෙම ජීවිතේ නැති වුණා කියලා තමයි ඒ වෙලාවේ කතාව තිබුණේ ආයිත් අවසානයේදී මට කෝල් එකක් ආවා එයා ඉන්නවා යම් තැනක එයා දැන් සාස්තර කියනවා යම් තැනක එතන ඉන්නවා කියලා මම ඇත්තම ශාස්ත්‍රයක් අහන විදිහට ගිහිල්ලා පළවෙනි වතාවට හෙලිදරව්වත් කරේ මම ඒකේ ලොකු තර්ජනත්තාවය වැඩි අන්න ඒ වගේ ඒ කියන්නේ මං කියන්නේ පුවත්පත කියන්නේ මේ ඒ තොරතුරු මතින් සමාජයක් යම් කම්පණයකට ලක් කරන්න පුළුවන් සහ සමාජයකට බලපෑමක් කරන්න පුළුවන් තන තමයි ජනමාධ්‍ය කියන්නේ ජනමාධ්‍ය ලොකුම තැන තමයි මුද්‍රිත මාධ්‍ය කියන්නේ අනිවාර්යෙන් දැන් හිතන්නේ නැති විදියට මිනිස්සු අතරට යන්න පුළුවන් තොරතුරු සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මත හදන්න පුළුවන් ඒ වගේම මිනිස්සු තාමත් ඒකයි පත්‍රයට බැඳිලා ඉන්නේ අයි කොහොමද රත්නදීප පත්‍රයේ කන්ටෙන්ට් එක කොහොමද තෝරා ගැනීම ඒවත් එක සිද්ධ වෙන්නේ මේක ඇත්තටම මෙහෙමයි අපි තාම මේක අත්දාවලන ස්ටේජ් එකේ ඉන්නේ ඒක තමයි අපි මේ කතා කරන්නේ ලංකාවෙන් එළියට ගිහින් ඉන්න ඩයස්පෝරා මාකට් එක තමයි මේන් මාකට් එක ඒතර ඒගොල්ලන් අපි හරියට අධ්‍යයන කරන කාලේ මේක මේක මොකද ලංකාවෙන් එඩිට ගිහලා හම්බෙන අත්දැකීම් ඒගොල්ලන්ට වෙනස් නැහැ අතර කෙනෙක්ට තියෙන අත්දැකීම් මේ ඊළඟ කෙනාට තියෙන පොදුවේ ගත්තොත් එහෙම මේක පොඩ්ඩක් අපිට gedara සාලේ ටේබල් එකේ උඩ තියන්න පුළුවන් පත්‍රයක් තමයි මේ ගේන්න හදන්නේ අපේ අරමුණ තමයි gedara අර සාලේ මැද ටීවී එක තිබ්බා වගේ මේ පත්‍රේ මොකද මාසෙට එකයි එන්නේ මාසෙට එකක් මේ මේස උඩ තිබ්බම gedara අත්තම්ම බලයි ඉන්න තාත්තා බලයි ළමයි බලයි gedara කවුරුරියවත් බලයි එහෙම අර පොදුවේ එකක් තමයි කන්ටෙන්ට් එක හැදෙන්නේ හැබැයි මේක ඇතුලේ අපි විශ්වාස කරනවා අපේ මිනිස්සුන්ට මේ සංජක කිව්වා වගේ අපේ අපි හැමතිස්සෙම විශ්වාස කරන්නේ මිනිස්සුගේ ජීවිතය ඇතුළේ දේවල් තමයි මේ කියන්න ඕනේ කියලා මොකද අපිට අත්දැකීම් නැති ජීවිතේ වැදගත් වෙන්නේ ඇත්තටම දැන් මේ කියන අත්දැකීම් මේ සංජකට ආපු මේ අත්දැකීම් ගොන්න අපිට මේ මේ රට ගැන අලුතෙන් හිතන්න පුළුවන් දේවල් ටිකක් එනවනේ. ඉතින් මොකද අපි අපේ රට එච්චර හොඳ රටක් නෙමෙයි නේද? මේ කියන්නේ අපි රට ලස්සනයි ඒක හරි. මිනිස්සු හොඳයි. නමුත් රටේ වෙලා දෙන සිද්ධි එච්චර හොඳ ඒවා නෙමෙයි නැත්තරම. ඉතින් අතීතේ ඉඳලා බැලුවා. ඒ කියන්නේ අපි අතීතේ ගවම ඈතේ අතීතේ ඉඳලාම එහෙම තමයි අපේ.
ඉතින් ඒකත් එක මම කියන්නේ අපි මේවා පුළුවන් තරම් දැනුවත් වෙන එක වැදගත්. මොකද මේ අලුත් ජෙනරේෂන් එක කියන්නේ අපිට වඩා ගොඩාක් ඉස්සරහින් හිටන අපිට වඩා ගොඩාක් හොඳයි ඒ නම් ඇත්තටම. මේ රටේ ගත්තත් අලුත් ජෙනරේෂන් එක හොඳයි. දැන් ප්‍රොඩක්ට් එක ගන්න යනකොට අපි වගේ නෙමෙයි ළමයි බලනවා ඒක පාවිච්චි කරන්නේ මොනවාද ඒකෙන් කාට හරි හානියක් තියෙනවද ඒක මිනිස්සුන්ගේ මරවල දේ ප්‍රොඩක්ට් එක හදන්නේ ඒවත් හිතනවා. ඉතින් අපි එහෙම හිතන්නේ නැහැ ඇත්තටම. ඒතර ඒ වගේ ජෙනරේෂන් නැත්නම් අලුතර එන්නේ. ඉතින් ඒ නිසා අපිට වගකීමක් තනසල අපිට පොඩි අභියෝගයක් තියෙනවා. ඒ අයට කතා කරන්නේ අපි ඊට දේවල් දෙයක් දැනගන්න ඕනේ. ඉතින් කන්ටෙන්ට් එක ගන්න ගත්තොත් එහෙම අපි ස්ටඩි කරන ඇත්තටම මේ වෙලාවේ එක එක ඒවා දාලා බලනවා. මට හිතෙන්නේ මාස 6ක්වත් යනවා මේක ස්ටඩි කරන්න. සාමාන්‍ය අපි පත්තරයක් දානවා ලංකාවේ පත්තරයක් දානවා අපි රිසර්ච් කරනවා. එඩිට දාන්න නැතුව අපි print කර කර එක එක නඩ දිදී බලනවා. නමුත් එහෙම අවස්ථාවක් දැන් අපිට නැහැ ඇත්තටම. අපි කරන්නේ මාකට් එකටම දාලා තමයි මේක චෙක් කරන්න වෙන්නේ. සමහර ලාට පළවෙනි එක දාපම ගොඩක් අය මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් සමහර රටවල් වලින්. මොකද මේක මෙල්බන්නේ බේස් උනේ. ඒතර මෙල්බන් බේස් වුණාම ඒ පැත්තට අපි පොඩ්ඩක් වැඩිපුර ફોකස් එක දීලා තියෙනවා. ඉතින් ඒ එන කමෙන්ට් එකත් එක තමයි අපි ඉස්සරහට හදාගෙන මම එකයි කිව්වේ මම අර එක තැනකදී එක ඉන්ටර්විව් එකදී කිව්වා මම අන්තිම පාටක වෙනකම මේක විශ්වාස කරනවා. අන්තිම පාටක වෙනකම්. මම මේ ළඟදිත් කතා කරා මේ මගේ ඇත්තරම මෙල්බන් වැඩේ සම්පූර්ණම අදින්නේ සහන් වීරසේකර. ඒ කියන්නේ මෙල්බන් සහන් ගම ගොඩක් එහෙයි දන්නවා. සහන් එක මම කතා කරේ සහන් මතක තියාගන්න මචං. සරප්පු දෙකේ අඩිය ගෙවනකම් මම මේකට මහන්සි වෙනවා. අපි මේක කරන්න ඕනේ. මොකද මේ ඉන්න අපේ රටෙන් එළියට ගිය කට්ටියට අපි මේ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා අපි වෙන වෙනම කරලා දැන් ජීවිතේ එක තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මචං මම සරප්පු අඩිය ගෙවනකම් මම මේක මෙන්නෙන් දුහනවා. අපි මේකට ලෑස්තිමු කියලා. සාහන්පෝ වෙලේ මචං ඇකට ලේ ඉනුවා කියලා වැඩේ. එතකොට එහෙම තමයි මේ වැඩේ හිතාගෙන ඉන්නේ. ඒකයි මම කිව්වේ මම මේකට උදව් කරන අනුග්‍රහයකය දක්වන ඇඩ් එකක් දෙන ඒ ව්‍යාපාරිකයා විශ්වාස කරන තරමටම මේ පත්තරේ අන්තිම පාඨකයවත් මම විශ්වාස කරනවා. ඒ පාඨකයනුව තමයි ඇත්තටම කන්ටෙන්ට් එක හැදෙන්නේ. ඒකයි මම කිව්වේ අපි කන්ටෙන්ට් එක ගැන රිසර්ච් කරන මේ වෙලාවේ. මොකද අපි හිතන් ඉන්න ලෝකෙ නෙමෙයි දැන් තියෙන්නේ ඇත්තටම. මොකද අපි කැමති දේ නෙමෙයි අනිත් එක්කෙනා කැමති. අපි මේ දැන් මෙහෙම මොහොත කැමති එක නෙමෙයි ඊළඟට කැමති. හේතුව අපි ඩිජිටල් වර්ල්ඩ් එක ඇතුලේ අපිව පොඩ්ඩක් පැනික් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඉස්සර බලන්නකො මේ ඩිජිටල් කතන්දර එන්න කලින් අපි මොන හරි දෙයක් කැමති වෙලා ඒකට අකමැති වෙන්න කාලයක් ගත වෙනවා නේ. ප්‍රේම සම්බන්ධයක් වුණත් අපි ඒක පටන් අරගෙන උත්තරයක් මොන හරි අහලා ඒකට එන්න කාලයක් යනවා. අපි දෙතකන් ඉවසන් ඉන්න පුළුවන් කමක් තියෙනවා නේ. ලියුමක් යවලා අතින් අත ගිහිල්ලා කට්ටියත් බලලා තමයි මේ පෙම්මතියට හම්බෙන්නේ. එයා ඒක බලලා එයාගෙන් ආයෙ එනකොට ඒකත් අතින් අත ගිහිල්ලා උනුත් බලලා අන්තිමට තමයි අපිට එන්නේ. ඒතකොට ඒ දෙකන් අපිට පොඩි ඉවසීමක් තිබ්බනේ. දැන් මේ ටෙක්ස්ට් එකක් දාලා එනකන් අපිටත් අපේ ඉවසීම කඩලා තියෙන්නේ මේ මේ මේකේ ඉතින්. ඉතින් ඒ නිසා අර කැමැත්ත බේවිලේ තියෙන කැමැත්ත නෙමෙයි ඊළඟට කැමැති. ඒකම තමයි චැලෙන්ජ් එක. ඒතකොට මං කියන්නේ අපිට නිශ්චිත කන්ටෙන්ට් එකක් අපිට ඉන්න බෑ ඇත්තටම. ඒන රියැක්ෂන් එක ගන්නවා තමයි අපිට තේරෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේක දැන් ඩිජිටල් මීඩියා වල තියෙන ප්‍රධාන එක තමයි ඇක්ෂන් දැන් රියැක්ෂන්. දැන් ඉස්සර පත්තරයක බලලා ඒකට රියැක්ෂන් එකක් දෙන්න සතියක් යනවා. දැන් දාපු සැනින් තප්පරයක් ඇතුළත රියක්ෂන් එක එනවා. එතකොට ඒක ඕනේ ඇත්තට. දැන් දාන එක නරත් ඕනේ. අපි පින්තූරයක් දාපුවම ඊට පස්සේ ලයික් කරලා තියනවාද කමෙන්ට් එකක් දාලා තියනවාද අපි මොහ වෙනවා නේ. අපි මේ පොරටෝක් දුන්නට අපි මොහ වෙනවා කොච්චර මේක බලලා තියනවාද කියලා. ඊයේ අපිට ඕනේ රියක්ෂන් එකක්. එතකොට ඩිජිටල් මීඩියා හැදෙන්නම සහ ඒකේ තියෙන මේ තරම්ම දියුණු වෙන්න සහ මිනිස්සු අතරට යන්න ප්‍රධාන හේතුව තමයි මේ ඇක්ෂන් ඇන් රියක්ෂන් කියන එක ඉක්මන් වෙන එක. දැන් මම නම් විශ්වාස කරන්නේ මේ ඩිජිටල් මීඩියා වල සමහර තැන් අපේ ඉතිහාසයේ තියෙනවා. දැන් උදාහරණයක් සීගිරි ගිහි චිත්‍ර බලලා ඒ කියන්නේ ලියපු අය ඉන්නවනේ නේ. ඒ තමයි මේ බෝල් එක. ඒ බෝල් එක තමයි මේ Facebook එකට ඇවිල්ලා තියෙන්නේ නේ. අපි Facebook බෝල් එකේ ලියන්නේ ඒක නෙමේද? අර සීගිරි ගිහිල චිත්‍ර බලව මිනිස්සයාගේ තියෙන thinking එකයි ඒ පුරුද්ද තමයි වෙන විදිහකට අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ action and reaction එක ඇතුළේ හින්දම මේක content එක නිශ්චිත නැහැ කියලා මම කියන්න හදන්නේ. මේක වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මොනා කරත් මං කියන්නේ අපි ඉන්නේ මිනිසුන්ගේ ජීවිත ඇතුලේ. අපි මේ ජීවිතය බෙදාගන්නේ මේකේ පත්තරය ඇතුලේ මේකට අනුග්‍රහය දක්වන එක්කෙනත් එක්කත් අපි මේ ජීවිතය බෙදාගන්නේ. මේක වතට අරගෙන කියවලා අපිට බණින එක්කෙනත් හෝ මේක හොඳ කියන එක්කෙනත් එක්කත් අපි මේ ජීවිතය බෙදාගන්නේ. හේතුව තමයි අපි හැමෝටම තමන්ගේ ජීවිත ඇතුලේ තියෙන කතා කරන්න බෙදාගන්න දේවල් ටිකක්. පත්තරක් විදිහට ගන්න නැතුව මේක ජීවිතයක් විදිහට ගන්න. මේක තමයි ජීවිතේ තමයි පෙරලා අපි මේ බලන්න හදන්නේ. ඔව් අන්තිම විනාඩි කිහිපේ ඉන්නේ. මට සංජය කයිගෙන් අහන්නට ඕනේ පත්තර ඉස්සරහට තියෙයිද?
අනිවාර්යෙන් තියනවා ඒ කියන්නේ මේ සර්කල් එක යනවානේ මං කියන්නේ මේ මේ දැන් අපි ඩිජිටල් කියන්නේ අතත්‍යනේ අතත්‍යයි අතත්‍ය කියන්නේ ඇත්තක් නැති බොරුත් නොවන දෙයක් ඒ කියන්නේ දැන් ඔයාගේ පින්තූරයක් ඔයා Facebook දානවා හැබැයි ඔයාගේ ඇත්තමත් නෙවෙයි ඔව් හැබැයි ඔයාමත් තමයි ඔව් අතත්‍යයි එතකොට අන්නේ අතත්‍ය කියන මේක ඇතුලේ තමයි දැන් අපි මේ ජීවත් වෙන්නේ හැබැයි ඒක ඇතුලේ ඉන්නකොට ඇත්තත් ඇත්ත ඕන වෙනවනේ මිනිස්සුන්ට අපි රත්නදීප වල ගොඩක් උත්සාහ කරන මේ රිසර්ච් එක ඇතුලේ අන්නේ ඇත්ත මිනිස්සු අතරට දෙන්න. ඒ කියන්නේ අර අපි දකින දැන් සාමාන්‍ය ලංකාවේ දැනට ලංකාවේ ලෝකේ කරපු මේ කණුව මිනිස්සේ දවසට මීටර් 300ක් මහපටැඟිල්ලෙන් තමන්ගේ ෆෝන් එක උඩට පහළට අරන් යනවලු. ඒක ලංකාවේ ගණනය කරලා තියෙනවා හරියටම අර කොටුවේ තියෙන පිට්ටු බම්බුවේ බිල්ඩින් එකේ උසට පල්ලෙහාට යනවා කියලා උඩට පල්ලෙහාට දවසකට මිනිස්සේ මේ මහපටැඟිල්ලත් එක්ක. එහෙම තමයි අපේ තොරතුරු ඒ යාවත් කාලිනව ටක් ටක් ඉතාමත් ඉක්මනින්. ඉතින් ඒ නිසා මේ මේ මෙන්න මේ අර අතත්‍ය ලෝකේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න උවමනාව වෙන තැනදී මං හිතන්නේ ලෝකේ ඉන්න අපෙන් එළියට ගියපු මිනිස්සු ඒ ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපි මේ ඇත්ත මිනිස්සු අතරට යන්න උත්සාහ කරන රත්නදීප හරහා. අපි හිතමු ඒක සාර්ථක වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාර්ථක වෙන්න. ලංකාවේ මිනිසුන්ටත් අපේ පාඩකයන්ටත් කවදා හරි කියවන්න පත්‍රේ ලැබෙයි කියලා අපි හිතනවා. එතන රත්නදීප පත්‍රයේට ඒ වගේ සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරමින් අපිට අද කාල වේලාව අවසන්. බොහොමත්ම ස්තුති දවසේ පැමිණියට ප්‍රගීතයි සංජිකයි බොහොමත්ම ස්තුති. එතන අපි හිතමු පත්‍රේ ඉස්සරහටත් තියෙයි අපිට කියවන්න බොහෝ දේ ඉස්සරහට ඉතුරු වෙයි. තොරතුරු සම්ප්‍රේෂණය කරන්න හැමදාමත් අපිට පත්‍රේ ඕනේ. පත්‍රේ වටිනාකම අපිට දැනලා තියෙනවා. ඉතින් කතා බහ මෙතකින් අවසන් කරනවා.